පිංගතුනේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල උන්වහන්සේ ලෝකේ උපන් සෑම කෙනෙකුටම උරුම වෙන ධර්මතාවයක් පෙන්වලා තිනවා. ඒ තමයි ජාතිපච්චය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස සම්භවන්ත. යමෙක් ඉපදුනා නම් ඒකේ න අනිවාර්යෙන්ම වයසට යනවා ලෙඩ වෙනවා ජරාවට පත් වෙනවා කායික දුක් වලට ලක් වෙනවා මානසික දුක් දුම්නස් විඳිනවා කවදා හෝ කොතනක හෝ මොන විදියට හරි මරණයට පත් වෙනවා අපි කැමති වුණත් අකමැති වුණත් අනිවාර්යෙන් මරණයට පත් වෙනවාමයි බුදුරජාණන් වහන්සේ වදාළේ නත්ති ජාත සමරණං කියන ඉපදිච්ච කෙනෙකුට නොමැරී ඉන්න නම් ක්‍රමයක් ලෝකේ නැහැ කියන අපිට ජීවත් වෙන්න තියෙන සුළු කාලයයි ඊටාම සුළු කාලයයි මේ යුගයේ මිනිස්සෙකුට ජීවත් වෙන්න ඉතුරු වෙලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ දැන් අපි නිකන් හිතුවොත් ඒ තිබ්බ ආවිෂත් අද අඩු වෙලා බලන්න බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච කාලේ සාමාන්‍ය ආයුෂ හැටියට අවුරුදු 120ක් එදා ලෝකෙ මිනිස්සුන්ට ආයුෂ තිබ්බා. බක්කුල මහරහතන් වහන්සේ 160ක් වැඩ හිටියා කියනවා. අනුරුද්ධ මහරහතන් වහන්සේ අවුරුදු 150ක් වැඩ හිටියා කියනවා. එතකොට එදා මිනිස්සුන්ගේ සාමාන්‍ය ආයු අපේක්ෂණය අවුරුදු 120යි. අද වෙනකොට ලංකාවේ මිනිස්සෙකුගේ සාමාන්‍ය ආයු අපේක්ෂණය අවුරුදු 68යි 69යි. කලාතුරකින් තමයි අවුරුදු 80ක් 70 80 85 වෙන කෙනෙක් කලාතුරකින් එන්නේ. සාමාන්‍ය මිනිස්සෙක්ගේ ආයුෂ අවුරුදු 68යි 69යි. දැන් නිකන් හිතමු අපි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 2555ක් වෙනකොට ලෝකෙ මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 120 ඉඳන් 60 ගානට අඩු වෙලා නම් භාගයකට ආසන්න ප්‍රමාණයකින් මිනිස්සුන්ගේ ආයුෂ අඩු වෙවි ගිහින් නැද්ද අඩු වෙලා ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ අප්පමිදම් භික්ඛවේ මනුස්සානම් ආයු මේ මිනිස්සුන්ට තියෙන ඉතාම ස්වල්ප ආයුෂයි හැබැයි මේ ආයුෂත් එන්නේ අඩු වෙලා අඩු වෙලා අඩු වෙලා අඩු වෙලා අවුරුදු 10ට අඩු වෙනවා කියන අනාගතේ ඒක තියෙනවා දීඝනිකාය චක්‍රවර්ති සීහනාද කියලා සූත්‍රයේ ඒ නිසා පින්වතුනි මේ සුළු කාලයක් ජීවත් වෙන්න මේ අපි හැමෝගෙම ජීවිත අතර බුදුරජාණන් වහන්සේ බොහෝම ලස්සන උපමාවකට පෙන්නනවා හරියට ගවයෝ රංචුවක් ඉන්නවා කොටු කරලා මේ හැම ගවයෙක්ම මරණයට නියම වෙච්ච ගවයක් හැබැයි ගවයෝ මරණ මිනිස්සයා එක එක දවසට එක එක ගවයාව තනින් තනින් අරගෙන මරණයට අරගෙන යන සමහර දවසට මහලු ගවයෙක් අරගෙන යන සමහර වෙලාවට පැටියෙක් අරගෙන යන එක්ක තරුණ ගවයෙක් අරගෙන යන ගව දෙනක් අරගෙන යන ගවයන් මරණ මිනිස්සයා අර ගව රංචුවෙන් එක එකා මරණයට අරගෙන යනවා වගේ බුදුරජාණන් වහන්සේ වදාලා ඥාති නෑදෑයෝ හිත මිත්‍රයෝ හඬා වැළපෙනකොට එක එක්කිනා මාරය කරා මරණේ කරා යනවා කියලා සමහර වෙලාවට දෙමව්පියෝ ඉදිරියේ දරුවෝ මැරෙනවා දරුවෝ ඉදිරියේ දෙමව්පියෝ මැරෙනවා කොයි තරම් ආදරෙන් හිටියත් ස්වාමියා ඉදිරියේ බිරිඳ මැරෙනවා බිරිඳ ඉදිරියේ ස්වාමියා මැරෙනවා අපේ පවුලේ 10 දෙනෙක් කියන්නේ කවදා හෝ මළගෙවල් 10ක් අපිට යාළු මිත්‍රයෝ නෑදෑයෝ හිතවතුන් 4500ක් ඉන්නවා කියන්නේ කවදා හෝ මළගෙවල් 400ක් 500ක් ඇත්තද බොරුද ඒක ඇත්ත ඒ නිසා මේ යථාර්ථයේ ඉදිරියේ අපට මේකෙන් බේරෙන්න අතක් නැහැ ඉපදුනා නම් ඒක ලෝක ධර්මතාවයක් දැන් කාගේවත් කැමැත්තකට වෙන දෙයක් නෙමෙයි බුදුරජාණන් වහන්සේ වදාළේ මේක තමයි ලෝකේ ස්වභාවය ජාතිපච්චයා ජරා මරණං ඉපදුනා නම් ඉපදීමට හේතුව විපාක පිණිස කර්ම සකස් වේ මේ කර්මයක් මත භවපච්චයා ජාති කියන විපාක පිණිස කර්මයක් හැදිලා තියෙන නිසා උපදිනවා ජාතිපච්චයා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස ඉපදුනා නම් අඬන්න වෙනවා වැළපෙන්න වෙනවා දුක් වෙන්න වෙනවා වයසට යනවා ලෙඩ වෙනවා කවදා හෝ මරණයටපත් වෙනවා මේ මරණයෙන් බේරිච්ච කෙනෙක් ලෝකේ නැහැ බුදුරජාණන් වහන්සේලාට ඒක සාධාරණයි උන්වහන්සේලාත් පිරිනිවන් පානවා
රහතන් වහන්සේලාත් පිරිනිවන් පාන. සක්විති රජ වුණත් මරණයට පත් වෙනවාමයි. බලන්න බුදුරජාණන් වහන්සේ එක අවස්ථාවක අපි කාගේ ජීවිතවල අපට වෙන ඉරනම බොහොම ලස්සන උපමාවකට පෙන්වුවා. දවසක් බුදුරජාණන් වහන්සේ දම්සභා මණ්ඩපේ දහම් දේශනකොට විශාල පිරිසක් එදා මේ මරණ ගෙදරක වෙලා මේ මරණ ගෙදරට ගිහිල්ලා ආපු පිරිසක්. ඔබ අහලා ඇතිනේ අර විසාකාව තමන්ගේ මිනිබිරියක් නැති වෙලා කොණ්ඩේ තෙමාගෙන අඩාගෙන ආපු සිදුවීම් තියෙනවා ධර්ම. එතකොට එදා විසාකාවගෙන් බුදුරජාන් වහන්සේ ආන විසාකාව මේ කොහෙද මේ කොණ්ඩේ තෙමාගෙන ස්වාමීනි මිනිබිරියක් නැති වුණාය කියලා. මේ කටයුතු අවසන් කරලා එන ගම. ඉතින් බුදුරජාණන් වහන්සේට මේ මිනිබිරිගේ වටිනාකම ඉන්නකොට තිබ්බ ලස්සන ඒ මේව කොහොම වර්ණනා කර කර කියනවා. බුදුරජාණන් වහන්සේ ආන විසාකා මේ මිනිබිරියට ගොඩාක් ආදරෙයි වගේ. අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ මිනිබිරි ඉන්නකොට මුළු ගේම පිරිලා කියනවා. හරීම ආදරෙන් හැමෝ එක්කම හිටියේ. බුදුරජාණන් වහන්සේ ආන විසාකාව. එතකොට මේ වගේ මිනිබිරිය ගොඩාක් සීයක් විතර ලැබෙනවට කැමතිද? අනේ ස්වාමීනි කොච්චර දෙයක්ද කියලා. ඊළඟට උන්වහන්සේ අහනවා මේ මුළු සැවැත් නුවරම ඉන්න මේ දරුවෝ ඔක්කොම තමන්ගේ මිනිබිරිය වෙනවා නම් මුණුබුරුව වෙනවා නම් අනේ ස්වාමීනි මං ඒ හැමෝම එක්ක සතුටෙන් ඉන්නවා කියලා. බුදුරජාණන් වහන්සේ අහනවා විසාකාව මේ දැන් දවසකට මේ සැවැත් නුවර ළමයි කී දෙනෙක් මැරෙනවද කියලා. ස්වාමීනි දවසකට ඉතින් ජනතාව වැඩි නිසා එක්කෙනා මැරෙනවා ළමයි දෙතුන් දෙනා මැරෙනවා 10 15 මැරෙන දවසුත් තියෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා විසාකාව මේ සැවැත් නුවර ඔක්කොම මුණුබුරෝ මිනිබිරිය වුණා නම් හැමදාම කොණ්ඩේ තෙමාගෙන අඬා අඬා තමයි ඉන්න වෙන්නේ කියලා. අන්න තේරුණා. අන්න බලන්න සිහිය උපදින හැටි. බුදුරජාණන් වහන්සේ වදාලා යම් කිසි කෙනෙකුට ආසාවන් 100ක් තියෙනවා කියන්නේ දුක් 100ක් උපදිනවා කියලා. ඇයි ඒව නොලැබී යනකොට දුක උපදිනවා. යමෙකුට අපේක්ෂාවන් ආසාවන් 50ක් තියෙනවා කියන්නේ ඒව නැතිවීම තුල දුක් 50ක් උපදිනවා. යමෙකුට ආසාවන් 10ක් තියෙනවා නම් මම මේවට ආසයි මේවා මගේ කියලා තමන් හදවතින් බැඳිලා ගිය දේවල් 10ක් තියෙනවා නම් ඒව නැතිවීමෙන් දුක් 10ක් උපදිනවා. යමෙකුට එක ආසාවයි නම් තියෙන්නේ එක දුකක් උපදිනවා. කිසිම ආසාවක් නැති සියල්ල කෙරෙහි ආසාව තණ්හාව අතහැරපු කෙනාට දුකක් නැහැ කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. එතකොට එදා බුදුරජාණන් වහන්සේ දම්සභා මණ්ඩපයේදී අපි කාගේ ජීවිතවලට මේ මරණයත් එක්ක අත් වෙන ඉරණම බුදුරජාණන් වහන්සේ උපමාවකින් පෙන්වනවා. මේක උපමාවක්. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි ඔන්න එක්තරා බ්‍රාහ්මණයෙකුට බිරින්දෑවරු 3 දෙනෙක් ඉඳලා තියෙනවා. ඒ කාලේ දඹදිව ওই දේශන ගණනාවක තියෙනවා බිරින්දෑවරු 3 දෙනා 4 දෙනා හිටපු සිටුවරු බ්‍රාහ්මණවරු ගැන. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි මේ බමුණා මේ බ්‍රාහ්මණයා ජීවිත කාලෙම අර පළවෙනි බිරින්දටත් දෙවෙනි බිරින්දටත් බොහෝම ආදරෙන් සැලකුවා කියලා. පුදුම ආදරයකින් ඒ ගැනමයි කියන වෙහෙසුනේ. හැබැයි 3 වෙනි බිරිඳ ගැන හෙව්වේ බැලුවේ නැහැ. හිටියත් එකයි නැතත් එකයි. ඒ වගේ හැඟීමකින් තමයි හිටියේ. දැන් මොන විදිහට ජීවත් වුණත් මැරෙනවනේ. මේ බ්‍රාහ්මණයා මරණාසන්න වුණා. ඔන්න ලෙඩ ඇඳට වැටිලා අසරණ වෙලා මරණාසන්න වෙනකොට දැන් අර ජීවිත කාලේ ආදරය කරපු දේවල්, ආස කරපු දේවල්, ඇලුම් කරපු දේවල් අතහරින්න වෙනවා. ඉස්සරලා මතක්ුණේ වැඩිපුරම ආදරෙන් හිටපු පළවෙනි බිරිඳව. මේ බිරිඳට කතා කරලා අහනවා ප්‍රිය බිරිඳ තව ටික වෙලාවකින් මගේ ජීවිතේ මේ හුස්ම පොද ගියාට පස්සේ මම මැරිලා යාවේ. මම මෙච්චර කාලයක් ඔබට ආදරය සලකලා තිනවා මගේ ජීවිත කාලෙම ඔබ වෙනුවෙන් තමයි වෙහෙසුනේ. මම පරලව යනකොට මගෙත් එක්ක එන්න පුළුවන්ද කියලා ඇහුවා. ඔන්න කරපු යෝජනාව තමන් මැරෙනකොට තමන් ඒක පරලෝ යන්න එනවද කියලා. මේ බිරිඳ ගත්ත කටටම කිව්ව අපෝ බෑ මම නම් ඉන්න තැනින් හෙල්ලෙන්නේවත් නෑ කියලා. මේ උපමාව මතක තියාගන්න. පළවෙනි බිරිඳ මොකද්ද කිව්වේ මම ඉන්න තැනින් හෙල්ලෙන්නේවත් නෑ කියලා. බුදුරජාණන් වහන්සේ වදාළ මේ බ්‍රාහ්මණයා දැන්
පළවෙනි බිරිඳ එවැනි උත්තරයක් දෙනකොට මතක් වුණා දෙවෙනි බිරිඳ. මම මේ බිරිඳටත් මේ තරම් ආදරෙන් සැලකුවා. දෙවෙනි බිරිඳට කතා කරා, "ප්‍රිය බිරිඳ, බලන්න මම මෙච්චර ආදරෙන් සැලකලා පළවෙනි බිරිඳ මට මේ වගේ උත්තරයක් කියලා දුන්නා. ඒ නිසා මම මරණයට පත් වෙනකොට ඔයාවත් එනවද කියලා ඇහුවා මගෙත් එක්ක පරලෝ යන්න. ඔන්න දෙවනි බිරිඳටත් ඒ යෝජනාවම කරා. දෙවනි බිරිඳ ටිකක් කල්පනා කරලා කියනවා, "හරි මං එන්නම්. හැබැයි වල ළඟට විතරයි" කියව මැරුණට පස්සේ. එතනින් එහාට නම් යන්න බැරිය කියව. එතකොට පළවෙනි බිරිඳ මොකද්ද කිව්වේ? "අපෝ බෑ මම හෙල්ලෙන්නවත් නෑ" කි. දෙවනි බිරිඳ කොතනට දෙන්න කැමති වුණේ? මැරුණාම වල ළඟට විතරයි. දැන් අන්තිමට මතක් වුණා, එල්ලෙන්න තැනක් නැති වෙනකොට තුන්වෙනි බිරිඳ මතක් වුණා. නොසලකා හැරලා හිටී, ජීවිත කාලෙම ගණන් ගත්තේ නැහැ. අන්තිමට මේ බිරිඳට කතා කරලා කියනවා, "ප්‍රිය බිරිඳ, මම ඔබට මේ විදියටයි සැලකුවේ. ඔබ ගැන හෙව්වේ බැලුවේ නැහැ. නමුත් මං දැන් අසරණයි. මගෙත් එක්ක පරලෝ යන්න එනවද?" "හා" කියලා ඉදිරිපත් වුණා. මේක උපමාවක්. මේ උපමාවෙන් බුදුරජාණන් වහන්සේ අපි කාගේ ජීවිත හරියට වහලා තිබ්බ දෙයක් ඇරලා පෙන්නනවා වගේ ජීවිතවල ඇත්ත ස්වභාවය පෙන්නනවා. බුදුරජාණන් වහන්සේ වදාළ, "මහණෙනි, මේ ලෝකේ ජීවත් වෙන හැමෝටම ඔය බිරිඳවරු තුන් දෙනාම ඉන්නවා" කියලා. කෙනෙක්ගේ ජීවිතේ පළවෙනි බිරිඳ හා සමානයි කීවා. ජීවිත කාලෙම ගොඩනගෙන ගෙවල් දොරවල් ඉඩකඩම් යාන වාහන ව්‍යාපාර භෝග සම්පත් සියල්. ඔබ හිතන්න කෙනෙක් ජීවිතේම මහන්සි වෙන්නේ මොකටද කියලා? ගෙයක් දොරක් හදාගන්න, දියුණු වෙන්න, ව්‍යාපාර දියුණු කරගන්න, ඊළඟට යාන වාහන ගන්න, යම් තැනකට එන්න. එතකොට ජීවිතේම කැප කරන්නේ ඕකට නේද? අන්න පළවෙනි බිරිඳට උපමා කරා තමන් ගොඩනගාගත්ත භෝග සම්පත් සියල්ල. මොකද්ද පළවෙනි බිරිඳ පරලොව යන්න කතා කරපුවාම දීපු උත්තරේ? "අපෝ බෑ මම හෙල්ලෙන්නවත් නෑ" කිය. දැන් ඔබ මැරුණා කියලා ඔබේ ගේ හෙල්ලෙනවද? නෑ. ඔබේ ව්‍යාපාර ගොඩ නැගිලි යාන වාහන හෙල්ලෙනවද? නෑ. ඒවා එහෙම්මම තියෙද්දී ගොඩනගපු දේවල් සියල්ල ඒ විදිහටම තියෙද්දී ඒ සියල්ල අතහැරලා පරලෝ යන්න වෙනවා කෙනෙකුට. පළවෙනි බිරිඳට උපමා කරා. බුදුරජාණන් වහන්සේ වදාළ, "මහණෙනි, කෙනෙක්ගේ ජීවිතයේ දෙවනි බිරිඳ හා සමානයි" කීවා. ජීවිත කාලෙම කැප කරලා ආදරෙන් සලකපු දෙවනි බිරිඳ වගේ කීවා. තමන්ගේ දූ දරු, ඥාති, යාළු මිත්‍රයෝ, දෙමව්පියෝ, එක්ක ස්වාමියා, එක්ක බිරිඳ, තමන් ආදරෙන් හිටපු පිරිස. මොකද්ද දෙවනි බිරිඳ දීපු උත්තරේ? "වල ළඟට එන්නම්" කීවා. එතකොට ඔබ මැරුණාට පස්සේ ඔබේ ඥාති, යාළුවෝ, නෑදෑයෝ, හිතවත්තු කොතනට දෙන්නේ? වල ළඟට විතරයි. එතනින් ඒ සම්බන්ධේ අවසන් වෙලා යනවා. බුදුරජාණන් වහන්සේ වදාලා, පළවෙනි බිරිඳ හැටියට තමන් ගොඩනගාගත්ත ජීවිත කාලෙම කැප වෙලා ගොඩනගපු ගෙවල් දොරවල් ඉඩකඩම් යාන වාහන ආදී භෝග සම්පත් සියල්ල එතනම අතහැරලා පරලොව යන්න වෙනවා. ඥාති හිතමිත්‍රාදීන් දූ දරුවෝ නෑදෑයෝ ගැන මොන තරම් අපේක්ෂාවෙන් හිටියත් ඒ අය අතහරින්න වෙනවා. ඒ අය ඉන්නේ වල ළඟට විතරයි මැරුණා. දැන් පරලොව යන්න ඉදිරිපත් වුණේ අර ජීවිත කාලෙම නොසලකා හැර තුන්වෙනි බිරිඳ. බුදුරජාණන් වහන්සේ උපමා කරනවා තුන්වෙනි බිරිඳ හා සමානයි කීවා තමන් රැස් කරගත්ත කුසලා කුසල කර්මයන් ටික. අන්න පරලොව යනකොට තමන් එක්ක එන්නේ තමන් රැස් කරගත්ත කුසලා කුසල කර්ම ටික. හැබැයි බලන්න, සාමාන්‍ය ජීවිතයේ ගත කරන කෙනා ජීවිත කාලෙම ඒ ගැන හිතන්නේ නොසලකා හැරලා තියෙන. ජීවිත කාලෙම මහන්සි වෙන්නේ එක්ක දියුණු වෙන්න, දරුවෝ වෙනුවෙන්, ඥාතීන් වෙනුවෙන් එක්ක යම් දෙයක් ගොඩනගන්න, හම්බ කරගන්න, එච්චරයි. තමන්ගේ හිත දියුණු කරගන්න, ධර්මයේ දියුණු කරගන්න කැප වෙන්නේ නැහැ. ඒ නිසා මැරෙනකොට, පරලොව යනකොට කුසලා කුසල කර්මයන් හැටියට තමන්ට ගෙනියන්න වෙන්නේ මොනවද? අකුසල් ගොඩක් බොහෝ දෙනෙකුට. අන්න ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ උපමාව මුල් කරගෙන පෙන්නලා දුන්නා අප්‍රමාදී වෙන්න කියලා. බලන්න බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව. හැම බුදු කෙනෙක්ම ලෝකයට පහළ වෙලා පෙන්නලා දෙන්නේ සබ්බ පාපස්සකරණ, පාපී අකුසල් කරන්න එපා කියනවා ජීවත් වෙන කාලේ තු.
කුසලස් උපසම්පදා පුළුවන් තරම් කුසල කර්ම කරන් පින් දහම් කරගන්න. එතකොට අකුසල් පැත්තෙන් වැළකීලා කුසල් කරන්න කියන. සචිත්ත පරියෝදපණ තමන්ගේ හිත ධර්මයේ තුල දමණය කරගත් භාවනාවකේදී ඒ තම් බුද්ධානුශාසන. අන්න ඒකයි බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසන. හැබැයි හොඳට මතක තියාගන්න දැන් කෙනෙක්ගේ ජීවිතයේ තුල අපි ගමු මනුස්ස ලෝකේ ඉපදුනා. උපදිනකොටම පන්සිල් රැකගෙන නැයි ඉන්නවද? එහෙමයි ඉන්න විදිහක් නැහැ. හිටියොත් බැරි වෙලා හරි පෙර ජීවිතේ සෝවාන් වෙච්ච කෙනෙක් වෙන්න ඕන. නමුත් සෝතාපන්න වෙච්ච කෙනෙක් කාම ලෝකේ ආත්ම හතක් උපදින්න පුළුවන් කියනවනේ. උපරිම ආත්ම හතක් කරා යන්න පුළුවන්. නතේ බවං අට්ඨමං ආදියන්ති අටවෙනි භවයකට නම් යන්නේ නැහැ කියන. හැබැයි සෝවාන් වෙච්ච කෙනෙක් මනුස්ස ලෝකේ ආයි ඉපදුනා කියලා කිසිම දේශනාවක උදාහරණයක් නැහැ. බොහෝ වෙලාවට සෝවාන් වෙච්ච අය දිව්‍ය ලෝකෙම ඉපදිලා ඉතිරි මාර්ගඵල අවබෝධ කරගෙන එහෙන් එක්ක සුද්ධාවාසී ඉපදිලා පිරිනිවන් පාන. මේ මනුස්ස ලෝකේ ඉපදිච්ච බොහෝ දෙනෙක් අතින් එතකොට උපදිනකොට පන්සිල් රැකගෙන නැයි නේ. සමහර ලාවට ප්‍රාණඝාත කෙරෙනවා, හොරකම් කිරිච්ච අය ඇති, වැරදි වැඩ කරපු අය ඇති. හැබැයි මේ මොන අකුසල් වැරදි කෙරිලා තිබුණත් තමන්ගේ ජීවිතේ ආනන්තරි අකුසලයක් වෙලා නැත්නම් ඕනම කෙනෙකුට වීරියෙන් ධර්ම අවබෝධය කරගන්න පුළුවන්. අන්න ඒකයි වටිනාකම. දැන් අපි සාමාන්‍ය අපි කවුරුත් දන්න උදාහරණයක් ගැන හිතමු අඟුලිමාල හාමුදුරුවෝ ගැන. සාමාන්‍ය මිනිමරුවෙක් නෙමෙයිනේ. කීයක් විතර මැරුවද? 999ක් කියලා අපි කිව්වට අට කතාවේ තියෙනවා මෙන්න මේ විදිහට විස්තර වෙනවා. මුලදී මිනිස්සු මරලා ඇඟිලි කපාගෙන මේවා ගස් බෙනවල තැන් තැන්වල හැංගුවා. අන්තිමට ලේ රහට ඇදිලා ආපු ගිජුලිහිනියෝ අර මස් කන සත්තු මේවා කාලා ගියා. ඊට පස්සේ කල්පනා කරා මේවා තැන් තැන්වල හංගලා හරියන්නේ නැහැ. බෙල් ඉල්ල ගන්න ඕන. ඔන්න දෙන්නේ තුන් දෙනෙක් මරා ගන්න. ඇඟිලි තුන හතරක් කපා ගන්න. ඔය වගේ දවස් දෙක තුන යනකොට මොකද වෙන්නේ? මොකද්ද ප්‍රායෝගික தත්ත්වය? අර ඇඟිලි කුණු වෙලා වැක්කිරෙනවා. අන්තිමට කල්පනා කරා මේ එකා දෙන්න මරලා නම් කවදාවත් මට ඇඟිලි 1000ක් සම්පූර්ණ කරන්න හම්බෙන්නේ නැහැ. ගමකට පණින්න ඕනේ. විශාල පිරිසක් ඉන්න ගමකට රැස් වෙච්ච තැනකට පිරිසක් එකතු වෙච්ච තැනකට කඩා පනිනවා කඩුව අරගෙන. සිය ගානකට කොටාගෙන කොටාගෙන යනකොට පිරිසක් පැනලා දුවා ගන්නවා බේරිලා. ඊට පස්සේ ඇඟිලි ටික කපා ගන්න. හැංගිලා ඉන්නවා ගැල් වෙළඳාම යන පිරිස යන පාරවල් අයින්. පැනලා විශාල පිරිසකට කොටාගෙන කොටාගෙන යනකොට ඔන්න කීප දෙනෙක් දුවා ගන්නවා බොහෝ පිරිසක් මරා ගන්න. ඔහොම තමයි ඇඟිලි 1000ක් හොයා ගන්න උත්සාහ කරේ. ඇඟිලි 999ක් එකතු වෙච්ච තැන කල්පනා කරා තව දවසක් දෙකක් හිටියොත් මේ තියෙන ටික කුණු වෙලා යන. ඒ නිසා අම්මා මරලා හරි කමක් නැහැ ඇඟිල්ල කපා ගන්නවා කියලා හිතුවා අන්තිම. 1000 සම්පූර්ණ කරා. අන්නේ වෙලේ බුදුරජාණන් වහන්සේ පෙනී ඉඳලා උන්වහන්සේට පුළුවන් වුණා මේ දරුණු මිනි මරුව දමණය කරලා පැවිදි කරගත්තා. කොයිතරම් දමණය වුණාද කියන්නේ. දැන් බලන්න සාමාන්‍ය මිනිස්සෙක් වගේ නෙමෙයිනේ. එච්චර දරුණු කෙනෙක්. හැබැයි අඟුලිමාල හාමුදුරුව පැවිදි වෙලා කරපු සත්‍යක්‍රියාව බලන්න. අදටත් බලගතුයිනේ. අම්මලා දරුවෙක් ලැබෙන්න ඉන්නකොට ගිහිල්ලා අඟුලිමාල ප්‍රීත කියවන්නේ නැද්ද? කියනවා. අනාගතේ මේ බුද්ධ ශාසනයේ පවතින තාක්කල් මේ පිරිතේ බලේ ආශිර්වාදි තියෙනවා. මොකද්ද මේකේ තියෙන්නේ? අඟුලිමාල හාමුදුරුව අර දරුවෙක් ලැබෙන්න වේදනාවෙන් හිටපු අම්මා කෙනෙක් ළඟට ගිහින් සත්‍යක්‍රියාවක් කරා. යතෝහම් බගිනි පින්වත් නැගණී අරියා ජාතියා ජාතු මම ආරි ජාතියේ ඉපදිච්ච දවසේ ඉඳා, ඒ කියන්නේ බුද්ධ ශාසනයට ඇතුල් වෙච්ච දවසේ ඉඳා, සංචිච්ච පාණං ජීවිතා වෝරූපේත, දැන දැන කිසිම ජීවියෙකුගේ සත්වයෙකුගේ ජීවිතයක් තොර කරලා නැහැ. ඒ කියන්නේ පුංචි සතෙක්වත් මං මරලා නැහැ. හැබැයි පුංචි සතෙක්වත් මරලා නැහැ කියලා කියන්නේ කවුද? පැවිදි වෙන්න කලින් බුද්ධ ශාසනයට ඇතුල් වෙන්න කලින් දහස් ගාණක් මිනි මරපු කෙනා. තේන සච්චේන මේක සත්‍යයි. සොත්තිතේ හෝති සොත්ති ගබ්බස්සාති. මේ සත්‍යානුභවයෙන් ඔබ සුවපත් වෙලා සුවසේ දරුවා බිහි වේවා කියලා සත්‍යක්‍රියාව කරා. ඒ සැනින් දරුවා බිහි වුණා. එතකොට බලන්න ඒ තරම් දරුණු කෙනෙකුට පුළුවන් වුණා
අර වගේ සත්‍යක්‍රියාවක් කරලා ඒ බලය අදටත් තියෙන. නිකන් නෙමෙයි රහත් උනානේ. භාවනා කරන්න ගිහිල්ලා කල්පනා කරා නම් මං අසවලාටත් කෙටුවා එකයි. අසවල් පවුලේ දෙන්නෙකුට කෙටුවා. දෙකයි එකයි තුනයි. අසවල් අයත් මැරුවා. ඕවා ගණන් හදා හදා හිටියනම් කවදාවත් සමාධියක් වැඩෙනවද? නිවන් දකින්න පුළුවන්ද? බෑ. අන්න වීරියවන්තයාගේ ස්වභාවය. යම් දවසක ධර්මයට පැමිණුණා නම් යම් දවසක තුනුරුවන් ගැන පැහැදුනා නම් යම් දවසක හොඳ අදිෂ්ඨානයෙන් සීලයක පිහිටියා නම් පරණ වැරදි සියල් අතහැරලා එදා ඉඳන් ධර්මයේ දියුණු කරගන්න දක්ෂ වෙන්න ඕනේ. අන්න තමන්ට අපි හිතමු භාවනා කරගෙන යනකොට මතක් වෙනවා මම මේ වගේ වැරදි වැඩ කරා නේද? මගේ ජීවිතේ මේ වගේ අඩුපාඩු තියෙනවා නේද කියලා මතක් වුණොත් එතකොට අදිෂ්ඨානයක් ඇති කරගන්නවා මම දැන් සිල්වත් කෙනෙක්. මම දැන් සීලයක පිහිටලා ඉන්නේ. මම දැන් සීලවන්තයි. මගේ අතින් වැරදි වෙලා ඇති. හැබැයි මං දැන් සීලවන්තයි. පරණ වැරදි මට අදාළ නැහැ. මං දැන් සිල්වත් කෙනෙක්. අන්න ඒ කෙනාට තමයි මේ බුද්ධ ශාසනය තුළ දවසින් දවස දියුණුව කරා යන්න පුළුවන්. බලන්න බුදුරජාණන් වහන්සේ පෙන්නවා ආනන්තරි අකුසලයක් වෙලා නැත්නම් මේ ජීවිතේ ඕනෑම අකුසලයක් ප්‍රහාණය කරගන්න පුළුවන් වීරියවන්ත කෙනෙකුට. වීරියමයි බලවත්ම දේ මේ බුද්ධ ශාසනය තුළ. ඒ නිසා පින්වතුනි වීරියෙන් යුක්තව මේ ධර්මයේ කරා යන්න දක්ෂ වෙන්නට ඕන. බලන්න මේ ධර්මයේ දියුණු කරන කෙනෙකුට තියෙන රැකවරණය බුදුරජාණන් වහන්සේගේ දේශනාවක් තියෙනවා සෝතානු දත සූත්‍රේ. මේක තියෙන්නේ අංගුත්තර නිකායේ චතුත්ථ නිපාතේ. බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි යම් කිසි කෙනෙක් හොඳට ධර්මයේ අහනවා සුතා නිතර බණ අහනවා දතා ඒ ධර්මයේ හොඳට ධාරණය කරගන්නවා වචසා පරිචිතා ඒ ඇසූ ධර්මයේ නිතර නිතර වචනේ පුරුදු කරනවා සමහරු කටපාඩම් කරනවා සජ්ජහායනා කරනවා වචනේ පුරුදු කරනවා මනසානුපෙක්කිතා නිතර නුවණින් විමසන්නත් පුරුදු වෙනවා තමන්ගේ අවබෝධයක් බවට පත් කරගන්න මහන්සියක් ගන්න. මෙහෙම ධර්මයේ දියුණු කරගෙන යනකොට දැන් අපි හිතමු සාමාන්‍යයෙන් බොහෝ දෙනෙකුගෙන් ඇහුවොත් ධර්මයේ දියුණු කරන බණහන් මොකද්ද ඉලක්කය කියලා? අනේ අපිට මේ ජීවිතේ කොහොම හරි සෝතාපන්න වෙන්නවත් ඕනේ. එහෙම කියන අය ඉන්නවා බොහෝ දෙනෙක්. ධර්මයේ දියුණු කරන අය. හැබැයි ධර්මයේ සෝවාන් වෙන්නවත් ඕනෑ කියන හැඟීමෙන් ධර්මයේ පුරුදු කරාට ඔබ හිතන්න බොහෝ දෙනෙක් මැරෙන්නේ සුවාන් වෙලාද කියලා? නෑ. ඊට කලින් යම් කිසි අනතුරකින් මැරෙන්න පුළුවන්. මොකක් හෝ හේතුවක් නිසා ලෙඩක් දුකක් හරි ඇක්සිඩන්ට් එකක් හරි මොකක් හරි මැරෙන්න කොච්චර හේතු තියෙනවද? බුදුරජාණන් වහන්සේ වදාලා ධර්මය අවබෝධ කරගන්න අදහසින් මේ විදියට ධර්මයේ පුරුදු කරගෙන යනකොට හදිස්සියේ සිහි මුලා වෙලා මැරෙනවා. ඇයි සිහිය දියුණු කරලා තාම සති ඉන්ද්‍රිය ඇති කරගෙන සෝවාන් වෙලා නැහැ. ඉන්ද්‍රිය ධර්ම පිහිටලත් නැහැ. නමුත් මෙයා නිතර බණ අහන කෙනෙක්, ධර්මයේ පුරුදු කරන කෙනෙක්, මතක තියාගන්න මහන්සි ගන්න කෙනෙක්. බුදුරජාණන් වහන්සේ වදාලා ධර්මය අවබෝධ කරගන්න මහන්සි ගත්තත් ඊට පෙර යම් හේතුවක් නිසා සිහි කල්පනාව දුර්වල වෙලා මැරෙනවා. නමුත් මේ කෙනා මනුස්ස ලෝකෙදී ධර්මයේ පුරුදු කිරීමේ ඇසීමේ දියුණු කිරීමේ පින නිසා අන්‍යතර වූ දේවනිකායක උපදිනවා කියලා. බුදුරජාණන් වහන්සේ වදාළ දැන් මනුස්ස ලෝකෙදී මැරුණේ සිහි කල්පනාවකින් නෙමෙයි. සිහිය දුර්වල වෙලා අන්තිම වෙලාවේ මැරුණා. අන්‍යතර දේවනිකායක ඉපදුනාට ඉපදිච්ච ගමන් Tamanට මතක නැහැ Taman කවුද කොහෙද ඉඳලාද ආවේ මොනවද කරපු දේවල් මතක් වෙන්නේ නැහැ කියලා. හැබැයි බුදුරජාණන් වහන්සේ වදාලා ඒ කෙනා දිව්‍ය ලෝකෙ පහළ වෙලා ටික දවසක් යනකොට තමන්ටම ආවර්ජනය වෙනවා කියනවා මම කලින් ජීවිතේ මනුස්ස ලෝකෙ හිටපු කෙනෙක් මම මේ විදිහේ ධර්මයක් අහපු කෙනෙක් මම මේ වගේ ධර්මයක් පුරුදු කරා නේද මේ වගේ ධර්මයකට මං ආස කරා නේද කියලා අන්න තමන්ටම තනියෙන් මතක් වෙනවා කියේ බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි ඒ කෙනා දිව්‍ය ලෝකෙ ඉපදිලා ටික කාලෙකින් තනියම තමන්ට මේව ආවර්ජනය වෙනකොට දිව්‍ය කාමයන්ට දිව්‍ය සැප සම්පත් වලට අහු වෙලා ප්‍රමාදයට පත් වෙන්නේ නැහැ කියලා. ඔහු දිව්‍ය ලෝකෙදිත් වීරියෙන් ධර්මයේ දියුණු කරගෙන
ඉතිරි මාර්ගඵල ධර්මයන් ඉහළ මාර්ගඵල අවබෝධ කරගෙන විශේෂගාමී කෙනෙක් වෙනවා ඉහළට යනවා කියලා පෙන්වලා දෙනවා අන්න මනුස්ස ලෝකයේදී ධර්මයේ පුරුදු කිරීමේ පළවෙනි ආනිසංසය හැටියට පෙන්වනවා අන්න පළවෙනි කෙනා තවත් කෙනෙක් ගැන බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි තවත් කෙනෙක් ඉන්නවා මනුස්ස ලෝකේ හොඳට බණ අහපු කෙනෙක් සුතා ඒ ඇසු ධර්මයේ හොඳට ධාරණය කරගත් කෙනෙක් දතා ඊළඟට ධර්මයේ නිතර වචනෙන් පුරුදු කරන කෙනෙක් වචසා පරිචිතා නිතර නුවණින් විමසන කෙනෙක් මනසානුපෙක්කිතා තමන්ගේ අවබෝධයක් කරගන්න මහන්සියක් ගන්න කෙනෙක් හැබැයි ඒ කෙනත් හදිස්සියේ මොකක් හෝ හේතුවකින් සිහි කල්පනාව දුර්වල වෙලා මැරෙන දැන් ඔබ හිතන්න භාවනා කරත් සමහර වෙලාවට අපිට දකින්න ලැබෙනවා ඇක්සිඩන්ට් වලින් මැරෙනවා ඔළුවට මොකක් හරි හානියක් වුණොත් ස්නායු දුර්වලතාවයක් වුණොත් සිහි කල්පනාව හිටින්නේ නැහැ මරණාසන්න වෙනකොට අපිට දකින්න ලැබෙනවා බොහෝ ස්පිරිතාල වල සමහර වෙලාවට බණ භාවනා කරපු අය ඉන්නවා නොයෙක් ලෙඩ රෝග නිසා ස්නායු දුර්වලතා නිසා සිහි කල්පනාව නැතුව ඉඳලා තමයි බොහෝ දෙනෙක් අන්තිම කාලේ මැරෙන්නේ එතකොට ඒ වගේ යම් කිසි හේතුවකින් ධර්මයේ පුරුදු කරපු කෙනෙක් මරණාසන්න වෙලාවේ සිහිය දුර්වල වෙලා මැරෙනවා බුදුරජාණන් වහන්සේ වදාලා ඔහුත් ධර්මයේ දියුණු කිරීමේ පින නිසා අන්‍යතර දේවනිකායක උපදිනවා කිය. දැන් පළවෙනි පුද්ගලයාට ටික තාලයක් යනකොට තනියෙන් මතක් වුණානේ මම අසවල් ලෝකේ ඉඳලා ආවේ මම මේ වගේ ධර්මයක් පුරුදු කරානි කියලා තනියෙන් මතක් වුණානේ. දෙවනි කෙනාට තනියෙන් මතක් කරගන්න ශක්තියක් නැහැ කියලා. හැබැයි බුදුරජාණන් වහන්සේ වදාලා දැන් දිව්‍ය ලෝකේ පහළ වෙලා දිව්‍ය ලෝකේ එහා මෙහා යනකොට තමන් දිව්‍ය ලෝකේ ගමන් කරනකොට රහතන් වහන්සේලා 이르දි බල සම්පන්න අය දෙව්ලොවට වැඩම කරලා දෙවියන්ට බණ කියනවා අහන්න ලැබෙනවා. දැන් ඔබ බුද්ධ දේශනා අතර අහලා ඇති මුගලන් මහරහතන් වහන්සේ නිරන්තරයෙන් දිව්‍ය ලෝකෙට වැඩම කරලා දෙවියන්ට බණ කියපු කෙනෙක්. උන්වහන්සේ දිව්‍ය ලෝකේ විස්තර හොයාගෙන ඇවිල්ලා මනුස්ස ලෝකේ අයටත් කියනවා. එතකොට මේ වගේ රහතන් වහන්සේලා හිටියා දිව්‍ය ලෝකෙට වැඩම කරලා දෙවියන්ට නිතර නිතර දහම් දෙසනවා. අන්න ඒ වගේ බණ කියන අවස්ථාවක් අහන්න ලැබෙනවා මේ කෙනාට. ධර්මය ඇහෙනකොටම අන්න මතක් වෙනවා මේ කියන ධර්මයේ මං කවදා හරි අහලා තියෙනවා. මං දන්න දේවල් නෙමේ තවත් ගැඹුරින් කියලා දෙන්නේ. මගේ ජීවිතේ මං කලින් මේවා පුරුදු කරලා තියෙනවනේ. අන්න Tamanට තනියම මතක් වෙනවා ආවර්ජණය වෙනවා කියනවා. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි ඒකෙනත් දිව්‍ය සැප සම්පත් වලට මුසපත් වෙලා දිව්‍ය ලෝකෙ ප්‍රමාදයටපත් වෙන්නේ නැහැ කියනවා. ඒකෙනා ධර්මාවබෝධයේ කරාම යනවා කියනවා. අර බණ අහනකොට Tamanට මතක් වෙනවා කියනවා මං කලින් ධර්මයේ පුරුදු කරානේ කියලා. අන්න බලන්න මනුස්ස ලෝකෙදී ධර්මයේ පුරුදු කිරීම තුළ කොච්චර රැකවරණයක් ලැබෙනවද කියලා. ලස්සන උපමාවකට කියනවා ඒක හරියට මේ වගේ දෙයක්. බුදුරජාණන් වහන්සේ වදාලා ඔන්න කෙනෙක් මහා වනාන්තරයක කැලේ අතරමං වෙනවා. මම් මුලා වෙලා දැන් පාරක් හොයාගන්න බැලුව කැලේ එහාට මෙහාට ඇවිදිනවා. මෙන්න ඈතින් ඇහෙනවා සක් පිඹින හඬක්. හක් ගෙඩියක් පිඹින හඬ ඇහෙනවා ඈතින්. දැන් කැලේ අතරමං වෙලා හිටපු කෙනෙකුට මේ හඬ ඇහෙනකොට බය වෙනවද? නෑ. ඒ කිනාට ලොකු සතුටක් ඇති වෙනවා. මේ ළඟ ගමක් තියෙනවා. මං අහලා තියෙන සද්දයක්. මේ හක් ගෙඩියක් පිඹින හඬ නේද ඇහෙන්නේ? අන්න ඒ හඬ ඔස්සේ ගිහිල්ලා අතරමං වීමෙන් මිදෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි ඔන්න ඔය වගේමයි කීවා. මනුස්ස ලෝකේ ධර්මයේ පුරුදු කරපු කෙනෙක් යම් හේතුවකින් සිහි මුලා වෙලා මරණයටපත් වෙලා අන්‍යතර දේවනිකායක ඉපදුනත් රහතන් වහන්සේලා දෙවියන්ට දහම් දේශනව ඇහෙනකොට හරියට අර හග්ගෙඩියක් පිමින හඬ වනාන්තරයේ අතරමං වෙච්ච කෙනෙකුට ඇහෙන සැනින් ඒක අඳුනගත්තා වගේ කියනවා. Tamanට මතක් වෙනවා මම මනුස්ස ලෝකෙදී මේ වගේ ධර්මයක් පුරුදු කරා නේද කියලා. එයත් ධර්මයේ කරා යනවා. බලන්න කොච්චර රැකවරණයක්ද කියලා. ඊළඟට දැන් අවස්ථා දෙකයි. තුන්වෙනි අවස්ථාව බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි තවත් පුද්ගලයෙක් ඉන්නවා. ඒ කෙනත් මනුස්ස ලෝකෙදී හොඳට බණ අහපු කෙනෙක්. දැන් ඔබට අද මේ ධර්මය අහන්න අවස්ථාවක් නැද්ද? දැන් ඔබ හොඳට හිතන්න ඇත්තටම මේ රටේ මීට අවුරුදු 10කට 15කට කලින් හිතන්න අපි
ඔය පෝයේ දවසකට විතරයි රැයට බණක් අහන්න තිබුණේ. අද එහෙම. අද උදේටත් බණ යනවා රැයටත් බණ යනවා බොහෝ වෙලා. මේ බෞද්ධයා රූපවාහිනිය බෞද්ධයා ගුවන් විදුලිය නිසා පැය 24ම බණ අහනයි ඉන්නවා. ඉතින් ඒ නිසා අද ඉන්න කෙනෙකුට ධර්මයේ දියුණු කරන්න හොඳ අවස්ථාවක් තියෙනවා. ඒ නිසා මේ විදියට නිතර නිතර බණ ඇසීමේ පින බලන්න බුදුරජාණන් වහන්සේ වදාළ කෙනෙක් නිරන්තරයෙන් බණ අහන සුතා ඇසූ ධර්මය හොඳට ධාරණය කරගන්නවා දතා නිතර නිතර ඒක වචනේ මෙනෙහි කරමින් පුරුදු කරනවා වචසා පරිචිතා නුවණින් විමසනවා මනසානුපෙක්කිතා තමන්ගේ අවබෝධයක් කරගන්න මහන්සි ගන්නකොට හැබැයි යම් හේතුවකින් ලෙඩක් දුකක් හරි කරදරයක් හරි ඇක්සිඩන්ට් එකක් හරි මොකක් හරි නිසා මහන්සි වෙන්නේ මාර්ගඵලයක් අවබෝධ කරන්න. හැබැයි ඊට පෙර හදිස්සියේ ධර්මය අවබෝධ කරන්න පෙර මැරුණොත් බුදුරජාණන් වහන්සේ වදාළ මනුස්ස ලෝකෙදී බණ ඇසීමේ මතක තියා ගැනීමේ පින නිසාම ඔහු අන්‍යතර දේවනිකායක උපදින්න. දැන් පළවෙනි කෙනා කොහොමද? කාලයක් යනකොට තනියම ඔහුට මතක් වුණා. දෙවනි කෙනා දිව්‍ය ලෝකෙ ඉපදිලා කාලයක් යනකොට රහතන් වහන්සේලා බණ කියනවා ඇහිලා අන්න මතක් වුණා. තුන්වෙනි කෙනා ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරේ ඒ කෙනාට තනියෙන් මතක් වෙන්නෙත් නැහැ. රහතන් වහන්සේ නමක් දිව්‍ය ලෝකෙ බණ කියනවා අහන්න ලැබෙන්නෙත් නැහැ. හැබැයි දෙවියන් දෙවියන් ධර්ම සාකච්ඡා කරනවා. දෙවිවරු පිංගතුනි දීඝනිකායේ තියෙනවා ජනවසභ කියලා සූත්‍රයක්. ජනවසභ කියන්නේ බිම්බිසාර රජතුමා. බලන්න රජකම් කරපු කෙනෙක්. රටක් පාලනය කරපු රජකම් කරපු කෙනෙක් දේශපාලඥයෙක්නේ බිම්බිසාර රජතුමා. ජනවසභ නම් දෙවි කෙනෙක් වෙලා ඉපදුනා. එතකොට ජනවසභ දෙවියන් හැටියට ඉපදිලා බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ඇවිල්ලා දීර්ඝ විස්තරයක් කියනවා. ස්වාමීනි මං දැන් දිව්‍ය ලෝකෙ ඉඳන් සකදාගාමි වෙන්න මහන්සි වෙනවා කියනවා. මනුස්ස ලෝකෙදී ධර්මය අවබෝධ කරගෙනයි රජකම් කරේ. එතකොට බුදුරජාණන් වහන්සේට කියනවා ස්වාමීනි පෝය දවසට දෙවිවරු සුධර්මා දිව්‍ය සභාවට එකතු වෙනවා කියලා. ඒ එකතු වෙන්නේ බණ අහන්න. දෙවියන්ට ධර්මයේ දේශනා කරන්න අනාගාමී ඵලයට පත්වෙච්ච දේවතාවරු ඉන්නේ සුද්ධාවාස කියන බ්‍රහ්ම ලෝකේ. මේ බ්‍රහ්ම ලෝකේ ඉඳලා සනන්ත් කුමාර කියලා බ්‍රහ්ම දෙවි කෙනෙක් දිව්‍ය ලෝකෙට එනවා කියනවා සුධර්මා දිව්‍ය සභාවට එන දෙවියන්ට දහම් දෙසන්. ස්වාමීනි පෝයේ දවසට අපි දෙවියන්ගෙන් බණ අහනවා. දෙවිවරු ධර්ම සාකච්ඡා කරනවා, භාවනා කරනවා, ධර්මය අවබෝධ කරන්න මහන්සි ගන්නවා කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරෙත් ඔය වගේම කාරණයක් ගැන. උන්වහන්සේ වදාළා සිහි මුලා වෙලා මනුස්ස ලෝකේ ධර්මය දියුණු කරපු කෙනෙක් මැරුණත් මනුස්ස ලෝකෙදී බණ ඇසීමේ පිණෙන් දිව්‍ය ලෝකයක උපදින. හැබැයි අර සිහි මුලා වෙලා මැරිච්ච නිසා ඉපදිච්ච ගමන් සිහිය තමන් කවුද කියලා මතක් කරගන්න බෑ. හැබැයි අර දෙවියන් දෙවියන් ධර්ම සාකච්ඡා කරනව ඇහෙනකොට මතක් වෙනවා මේ කියන දේවල් මං අහලා තියෙනවනේ. මේ කතා වෙන ධර්මයේ මං කලින් ජීවිතේක පුරුදු කරලා තියෙනව නේද? මං දන්න දේවල් නේද මේ කියන්නේ කියලා තමන්ටම ආවර්ජනය වෙනවා කියලා. බුදුරජාණන් වහන්සේ ඒකටත් උපමාවක් වදාලා මහණෙනි මේක හරියට මේ වගේ දෙයක්. වනාන්තරයේ අතරමං වෙලා පාරක් හොයාගෙන යන කෙනෙකුට ඈතින් ඇහෙනවා බෙරහඬක්. බෙරහඬ අහලා පුරුදු කෙනා බෙරහඬ ඇහෙනකොට දුවන්නේ නැහැ කැලේට. ඒ කෙනාට ලොකු සතුටක් ඇති වෙනවා. අනේ මට ලොකු රැකවරණයක්. මං දන්න සද්දයක් නේද? මේ බෙරහඬක් නේද? ඒ හඬ ඔස්සේ ගිහිල්ලා අතරමං වීමෙන් මිදෙනවා. අන්න බුදුරජාණන් වහන්සේ වදාලා මනුස්ස ලෝකේ ධර්මයේ දියුණු කරලා සිහි මුලා වෙලා මැරිලා දිව්‍ය ලෝකේ ඉපදුනත් අන්න රැකවරණේ. බලන්න ධර්මයේ දියුණු කරන කෙනාට කොච්චරනම් රැකවරණයක් තියෙනවද කියලා. දැන් පුද්ගලයෝ 3 දෙනයි. හතරවෙනි කෙනා ගැන දේශනා කරා මහණෙනි ඔය විතරක් නෙමෙයි. තවත් කෙනෙක් ඉන්නවා කියලා ධර්මයේ කරා යන. ඒ කෙනත් manuss ලෝකෙදී හොඳට බණ අහපු කෙනෙක් සුතා. ඇසූ ධර්මයේ ධාරණය කරගත්ත කෙනෙක් දතා. නිතර නිතර වචනෙන් පුරුදු කරපු කෙනෙක් වචසා පරිචිතා. හොඳට නුවණින් ධර්මයේ විමසපු කෙනෙක් මනසානුපෙක්කිතා. හැබැයි මම කොහොම හරි ධර්මය අවබෝධ කරනවා කියලා කොච්චර බණ අහගෙන හිටියත් බුදුරජාණන් වහන්සේ වදාළ ඔහුත් මාර්ගඵලයක් අවබෝධ කරන්න පෙර
මොකක්කෝ හේතුවකින් සිහි මුලා වෙලා මැරෙනවා. අපිට අද ඕනේ තරම් දකින්න ලැබෙනවා ධර්මයේ දියුණු කරගෙන ගියත් හදිස්සි අනතුරු වලින් ඇක්සිඩන්ට් වලින් නොයේක් ලෙඩ නැතියේ හිටි ගමන් ඔක්කොම පණ නැතුව යනවා. සමහරු මාස ගණන් මැෂින් වලම සිහි කල්පනාව නැතුව ඉඳලා මැරෙනවා. මේ හොඳට හිටපු මිනිස්සු. එතකොට ඒ වගේ හදිස්සියේ මැරුණත් මනුස්ස ලෝකේ ධර්මයේ පුරුදු කරලා තිබුණොත් ඒ පිනෙන් අන්නතර දේවනිකායක උපදිනවා කියන. දැන් පළවෙනි කෙනාට තනියෙන් මතක් වුණා කාලයක් යනකොට. දෙවනි කෙනාට රහතන් වහන්සේලා දෙවියන්ට බණ කියනවා ඇහෙනකොට මතක් වුණා. තුන්වෙනි කෙනාට දෙවියන් ධර්ම සාකච්ඡා කරනවා ඇහිලා මතක් වුණා. හතරවෙනි කෙනා ගැන පෙන්නන්නේ ඒ කෙනා දිව්‍ය ලෝකේ ඉපදෙනකොට තමන්ට තනියම සිහි කරගන්න මතකයක් නැති වුණත් තමන් එක්ක එකට මනුස්ස ලෝකෙදි බණ අහපු අය එකට ධර්මයේ පුරුදු කරලා තමන්ට කලින් මරණයට පත් වෙලා දිව්‍ය ලෝකෙ ඉපදිච්ච යම් තාක් පිරිසක් ඉන්නවත් ඊළඟට අපි හිතමු අපිත් එක්ක එකට භවනා කරලා මීට කලින් ආත්මවල මරණයට පත් වෙලා දිව්‍ය ලෝකෙ ඉපදිච්ච දෙවියන් ඉන්න පුළුවන් අන්නේ දෙවිවරු හොයලා බලනවා මගේ මිත්‍රයා මගේ යාළුවා මගෙත් එක්ක එකට භවනා කරපු අය අපේ කල්යාණ මිත්‍රය කොහෙද දැන් ඉපදිලා ඉන්නේ කියලා දෙවිවරු තමන්ගේ අර තියෙන හිතයිශීකම මත ඒ අය දිහා හොයලා බලනවා බලනකොට දකින්න ලැබෙනවා මෙන්න තමන් එක්ක හිතවත් කෙනෙක් මනුස්ස ලෝකේ ඉඳලා මරණයට පත් වෙලා දිව්‍ය ලෝකෙක ඉපදිලා හැබැයි තමන්ට තාම මතකයක් නෑ තමන් කවුද කොහේ ඉඳන් ආවේ කියලා මතකයක් නෑ දෙවිවරු මෙයාව හොයාගෙන එනවා කියන ඇවිල්ලා අර තමන් එක්ක සංසාර බැඳීම් තියෙන දෙවි දේවතාවුන් තමන්ට සිහිපත් කරවනවා කියනවා පින්වත ඔබට මාව මතකද අපි කලින් ජීවිතයේ මේ වගේ හිටියා මතක් කරගන්න අපි මේ වගේ භාවනා කරලා තියෙනවා සිහි කරගන්න ඔබ මේ වගේ ධර්මයක් නේද පුරුදු කරේ සිහි කරන්න කියලා අනික් දෙවිවරු මේ කෙනා ළඟට ඇවිල්ලා ධර්මයේ මතක් කරවලා දෙනවා කියලා බුදුරජාණන් වහන්සේගේ උපමා බලන්න උන්වහන්සේ ලස්සන උපමාවකට පෙන්නනවා මේක හරියට මේ වගේ දෙයක් කියලා. ඔන්න පුංචි කාලේ දැන් යාළු මිත්‍රයෝ ඉන්නවා දැන් ඉස්කෝලේ හිටපු යාළුවෝ ගැන හිතන්න. කොච්චර යාළුවෝ ඉන්නේ නැද්ද ඉස්කෝලේ යන කාලේ. හැබැයි ඉස්කෝලෙන් අයින් වුණාට පස්සේ ඒ අය දකින්නවත් නැහැ. අවුරුදු ගානකට පස්සේ කොහේදී හරි හම්බුණා කියලා හිතමු. හම්බුණාට පස්සේ කතා වෙන්නේ නැද්ද මතකද ඒ කාලේ අපි මෙහෙම හිටියා අපි මේ වගේ දේවල් කරා ඔයාට මතකද? අර යාළුවෝ සිහිපත් කරවනවනේ බුදුරජාණන් වහන්සේ වදාලා අන්නේ වගේමයි කියනවා කාලයකට පස්සේ හම්බෙච්ච මිත්‍රේ තමන්ගේ කලින් තිබ්බ හිතවත්කම් සිහිපත් කරලා අර පරණ යාළු මිත්‍රකම් සිහිපත් කරවනවා වගේ කියනවා දෙවිවරු මේ කෙනා හොයාගෙන ඇවිල්ලා පින්වත ඔබට මාව මතකද අපි මේ වගේ භාවනා කරා අපි මේ වගේ ධර්මයේ දියුණු කරා අපි මේ වගේ ධර්මයේ හැසිරුණා කියලා මතක් කරලා දෙනවා කියේ බුදුරජාණන් වහන්සේ වදාලා අන්න ඒ කෙනත් අර දෙවිවරු එක්ක එකතු වෙලා ධර්ම මාර්ගයේ ඉහළට දියුණු කරගෙන විශේෂ ගාමී වෙනවා මිසක් දිව්‍ය ලෝකෙන් ආපස්සකට අපායවල වලට වැටෙන්නේ නැහැ කියන මේ කරුණු හතරෙන් බුදුරජාණන් වහන්සේ මේ දේශනාවේ නම සෝතානුදත බුදුරජාණන් වහන්සේ වදාලා මනුස්ස ලෝකෙදි බණ අහපු කෙනෙකුට ධර්මයේ දියුණු කරපු කෙනෙකුට කොයිතරම් රැකවරණයක් තියෙනවද ඒ නිසා පින්වතුනි නිරන්තරයෙන් බණ අහන්න පුරුදු වෙන්න. නිතර ධර්මයේ සිහි කරත් මීට දින කීපයකට කලින් අපේ ඇමතිතුමා මාව හම්බෙන්න ඇවිල්ලා කතා කරපු වෙලාවේ කිව්වා අනේ හාමුදුරනේ මේ බෞද්ධයා රූපවාහිනිය නිසා දැන් අපි දවසේම බණ අහනවා කියලා. දැන් නිතරම ධර්ම දේශන අහන්න පුරුදු වෙලා මේ රූපවාහිනියෙම යන බණ නිතරම අහන්න පුරුදු වෙලා ඉන්න කියලා. එතකොට නිතර බණ අහන්න අහන්න මොකද වෙන්නේ? අහන්න අහන්න මේක මතකේ හිටිනවා. නිතර සිහි කරන්න බණ අහන්න අහන්න ධර්මයේ පිහිටන. එතකොට ධර්මයේ තමන්ට බලන්න බණ ඇසීම කොච්චර රැකවරණයක්ද කියලා. ඒ නිසා පින්වතුනි නිතර බණ අහන්න පුරුදු වෙන්න. ඒ ඇසූ ධර්මයේ ධාරණය කරගන්න මහන්සි ගන්න. එතකොට සුතා වගේමයි දතා අසන දේ ධාරණය කරගන්න. ඊළඟට නිතර ඉන්න ගමන් තනියම විමසන්න. තමන් තනියෙන් ඉන්නකොට නිදා ගන්න ගියත් ඉඳගෙන හිටියත් ඒ අහපු බණ ටික හොඳට නුවණින් විමසන්න. ඒකට කියන්නේ මානසිකාරයේ දෙනවා. නුවණින් විමසනවා. යෝනිසෝ මානසිකාරයේ කියදෙන. මෙහෙම නුවණින් විමසනකොට තමයි මේ ධර්මයේ තමන්ගේ ජීවිතයට ගලපා බලන්න තවත් ගැඹුරින් වටහා ගන්න පුළුවන්කම ලැබෙන්නේ.
එතකොට බලන්න බණ ඇසීම කොච්චර පිනක්ද කියලා. බණ අසන කෙනාට කොච්චර රැකවරණයක් ලැබෙනවද? හදිස්සියේ ධර්මය අවබෝධ කරන්න පෙර යම් හේතුවකින් අනතුරකින් හරි ඇක්සිඩන්ට් එකක් හරි ලෙඩක් හරි මොකක් හරි හේතුවකින් සිහි කල්පනාව නැතුව අන්තිම වෙලාවේ මැරුණත් අර ධර්මයේ දියුණු කිරීම බණ ඇසීම කියන්නේ පිනක්. බණ අහන්න අහන්න ධර්මයේ තුල විශාල පිනක් රැස් වෙනවා. ඒ පිනෙන්ම තමන් දිව්‍ය ලෝකේ උපදිනවා කියන. එහෙම දිව්‍ය ලෝකේ ඉපදිච්ච කෙනෙක් ධර්මයේ කරා යන ක්‍රම හතරක් පෙන්නනවා. සමහර වෙලාවට තනියම තමන්ට මතක් වෙන්න පුළුවන් කියන. එක්කෝ රහතන් වහන්සේ නමක් දිව්‍ය ලෝකේ දෙවියන්ට බණ කියනවා ඇහුනොත් ඒත් මතක් වෙනවා. එහෙම නැත්නම් දෙවියන් දෙවියන් ධර්ම සාකච්ඡා කරනවා ඇහුනොත් ඒත් මතක් වෙනවා. එහෙම නැතත් තමන් එක්ක එකට ධර්මයේ පුරුදු කරලා දිව්‍ය ලෝකේ ඉපදිච්ච අනික් දේවතාවරු තමන් හොයාගෙන ඇවිල්ලා සිහිපත් කරනවා කියන. ඒ නිසා පින්වතුනි මේ ධර්මයේ දියුණු කරන්න ලොකු මහන්සියක් ගන්න. ඔබට මේ ලැබිලා තියෙන විශාල භාග්යයක්. දැන් හිතන්න මේ රටේ ඉපදිච්ච එකම කොච්චර වාසනාවක්ද කියලා හිතන්න. මේ ලෝකේ දැන් අද ඔබ අහන්න ඇති මීට මේ දින ගණනාවකට කලින් තමයි කෝටි 700ක් උනේ. ලෝක ජනගහනය දැන් කෝටි 700යි කියලා අහන්න ඇති නීයේ පෙරේද. එතකොට මේ කෝටි 700න් ඔබ හිතන්න කෝටි ගාණක් බටහිර රටවල් වල ඉන්නවා කොයිතරම් දියුණු වුණත් විද්‍යාව තාක්ෂණයේ දියුණු වුණත් ආධ්‍යාත්මික අන්ත අසරණයි. මේ ධර්මයක් අහන්න නැහැ. මැද පෙරදිග රටවල් ගත්තොත් ඒ ධර්මයක් දියුණු කරගන්න අවස්ථාව නැහැ. කෝටි ගාණක් ඉන්නවා. අප්‍රිකාන් රටවල් කන්නත් නැහැ. අන්ත දුක් විඳිනවා කෝටි ගාණ. බෞද්ධ නාමෙන් හිටියත් බලන්න ওই ජපානයේ තිබෙටේ ලාඕස් කාම්බෝජයේ කොරියාව චීනය වගේ රටවල් දිහා ඔබ දැකලා ඇති ওই බුද්ධ ගයාව එහෙම ගියාය දැක්කනම් සමහරවල් රූපවාහිනිය වල වගේ ඒ අය නොයේ දේවල් බෞද්ධ නමින් හිටියත් සමහරු බඩගාගෙන වඳිනවා නැකිටිනවා ගණන් කරනවා 1යි 2යි 3යි කියේ වඳින වාර ගාන ගණන් කර කර ඒ අය හිතනවා වඳින්න වඳින්න නිවනට ලං වෙනවා කියලා සමහරු මන්තර ලියාගෙන මෙහෙම කරකෝ කරකෝ ඉන්නවල් බුද්ධ ගයාවට ගියා නම් ඒ අය සමහරු ඔය වී වගේ ධාන්‍ය වර්ග ගෙනල්ලා මෙහෙම ඒවා උඩ දදා ඉන්නවා එතනට වෙලා. ඒ අය හිතනවා ඒවා කරනකොට නිවන් දකින්න පුළුවන් කියලා. බලන්න බෞද්ධ නාමෙන් හිටියත් ලෝකෙ කී කෝටියක් මිත්‍යා දෘෂ්ටිකයිද කියලා බුදු පිළිමයට වැන්දා. ඒ නිසා කෝටි 2කට ආසන්න පිරිසක් ඉන්න මේ රටේ ඉපදිච්ච ඔබ ඊටාම වාසනාවන්තයි. පිරිසිදු තේරවාදී ධර්මයේ ඔබට අහන්න අවස්ථාව ලැබෙනවා. ඒ නිසා පින්වතුනි මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනයක් ගන්න ඔබ දක්ෂ වෙන්න. ඒ නිසා හැම දිනාම දැඩි අදිෂ්ඨානයක් ඇති කරගන්න. අපි කාගේ ජීවිත දවසින් දවස මොහොතින් මොහොත ෂණින් ෂණේ මරණේ කරා ලං වෙනවා. ඒ නිසා අපි කවුරුත් අප්‍රමාදී වෙන්නට ඕනේ. නිතර හිතන්න බුදුරජාණන් වහන්සේගේ අන්තිම බුද්ධ වචන. උන්වහන්සේ පිරිනිවන් පාන්න පෙර මොකද්ද දේශනා කරේ? හන්ද දානි භික්කවේ ආමන්ත්‍යාමි මහණෙනි අවසාන වතාවටත් නුඹලා අමතනවා කිය. වය ධම්මා සංඛාරා මේ ලෝකෙ සියල්ල අනිත්‍යයි. හටගෙන වෙනස් වෙලා යන, නැසී වෙනසී යන. අප්‍රමාදේන සම්පාදේත. අප්‍රමාදීව කුසල් වඩන්න කිය. ඒ නිසා ඔබ හැම දිනාම දැඩි අදිෂ්ඨානයක් ඇති කරගන්න. මගේ ජීවිතය දවසින් දවස මොහොතින් මොහොත ෂණින් ෂණේ මරණයට ලං වෙනවා. මරණයේ ඉදිරියේ මම අප්‍රමාදීව ධර්මයේම දියුණු කරගෙන ධර්මයේම අවබෝධ කරගන්න මහන්සි ගන්නවා කියන අදිෂ්ඨානය ඇති කරගන්න. පින්වතුනි අද ධර්ම දේශනාවෙන් ධර්මානුශාසනාවෙන් අපි රැස් කරගත් සියලු පුණ්‍ය ධර්මයන් අපි මුලින්ම පින් කැමති සියලු දෙවියන්ට අනුමෝදන් කරමු. දෙවියෝ මේ පින් දැක බලා අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍ය ඇසුරු වර්ධනය කරගෙන සියලු දෙවියෝ වහ වහා සසර දුකින් අත මිදේවා කියලා සාදු කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරා.